සුබ දවසක් ඔයාලා හැමෝටම. ඇමරිකාවේ බුදුදහම පැතිරෙන හැටි ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන් අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. මුලින්ම අපි ඇමරිකානු බෞද්ධ ඉතිහාසය පිළිබඳව පොඩ්ඩක් හොයලා බලමු. ක්‍රිස්තු වර්ෂ 1498 දී විතර ක්‍රිස්ටෝපර් කොලොම්බස් ඇමරිකාව හොයාගත් බව අපි කවුරුත් අහලා තියෙනවා. නමුත් ඇමරිකාව සොයා ගැනීම පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන එකම මතවාදය ඒක නෙමෙයි. ගාවි මෙන්ඩස් කියන රචකයාලු ආන්දෝලනයට තුඩුදුන් 1421 ද යර් චයිනා ඩිස්කවර්ඩ් ඇමරිකා කියන කෘතියට අනුව කොලොම්බස්ට කලින් චීන බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඇමරිකාවට වැඩම කරලා තියෙනවා. එය සත්‍යයක් නම් ඇමරිකාව සොයා ගැනීමේ ගෞරවය ඒ වැඩම කරපු චීන බෞද්ධ හිමිවරුන්ට හිමි වෙනවා. මීට අමතරව ඇමරිකානු විවස්ථාව සම්පාදනය කිරීමේදීද යම් බෞද්ධ ආభాෂයක් ලැබිලා තියෙනවා කියලා හිතන්න පුළුවන් සිදුවීමක් තිබෙනවා. ඒ ඇමරිකාවේ මුල් කාලීන ජනාධිපතිවරයෙක් වෙච්ච තෝමස් ජෙෆර්සන්ගේ සමයේ බ්‍රිතාන්‍යයේ ඉඳලා පැමිණ විවස්ථාව සම්පාදන ක්‍රියාවලියට දායක වෙච්ච ජෝන් එස්පේන් මහතාගේ කතාව මේදී වැදගත් වෙනවා. ඇමරිකානු ඉතිහාසයේ සමහර තැන්වලදී ඔහුව නිරාගමිකයෙක් විදියට විවේචනයට ඉදිරිපත් වුණා. ඔහු බෞද්ධයෙක් බවට විශ්වාසයක් පවතිනවා. ඒ නිසාම ඇමරිකානු විවස්ථාවට වන බෞද්ධ භික්ෂු ගුණේ කර්මවල ප්‍රජාචාන්ත්‍රික ලක්ෂණ ඔහු විසින් ඇතුළත් කර තිබෙනවා කියලා පියනන්ද හිමියන්ගේ අදහසක් මතු කරලා තියෙනවා. කොහොම වුණත් මුල් කාලීනව ඇමරිකාව තුළ බුදුදහම පිළිබඳව අවධානයක් තිබිලා තියෙනවා කියලා කියමට තවත් සාක්ෂියක් අපිට හමු වෙනවා. 1800න් පස්සේ ඇමරිකානු ජනපදයක ඇටර්නි ජෙනරාල්වරයෙකු ඇංගස් ඕවල් කියන මහතා බෞද්ධයෙකු වීම ඇත්තටම සිත්ගන්නා සුළු කතාවක්. ඔහු බයිබලයේ සහ බුදුදහම සසඳා ලියපු පොතක්ද තිබෙනවා. එහිදී බයිබලය ඔහුගේ විවේචනයට පාත්‍ර වෙලා තියෙන අතර බුදුදහම ගැන වූ විශාල අගය කිරීමක් කර තිබෙනවා. ලංකාව සහ ඇමරිකාව අතර බෞද්ධ සම්බන්ධතා ගැන හොයන විට අනගාරික ධර්මපාලතුමා 1893 දී World Parliament of Religions නම් සමුළුවට ඇමරිකාවට ගිය ගමන අපට අමතක කරන්න බෑ. එම වකවානුවේදීද ඇමරිකාවේ බෞද්ධයන් හිටපු බවට සාධක හමු වෙලා තියෙනවා. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා වැනි චරිත ඇමරිකානු චරිත බව අපි මෙහිදී සිහිපත් කරන්න ඕන. මෙලඟට අපි වර්තමාන ඇමරිකාව තුළ බුදුදහමේ ව්‍යාප්තිය පිළිබඳව පොඩක් වෙලා බලමු. වර්තමාන ඇමරිකානු බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා වෙන්නේ දලයි ලාමතුමා. මේ වෙනකොට දලයි ලාමා නිසාවෙන් ඇමරිකාවේ ප්‍රකට නළු නිළියන් සහ ගායක ගායිකාවන් රැසක්ම බුදුදහම වැළඳගෙන තිබෙනවා. වෝල්ට් හාන් සහ රිචඩ් චිය බෞද්ධයන් වූ අය අතර ප්‍රමුඛ පෙළේ ඉන්නවා. ඒ වගේම බෞද්ධ වූ අය බුදුදහම තුළින් සිය ජීවිතවලට සැනසීම ළඟා කර ගැනීමට විශාල වශයෙන් උත්සාහවන්ත වන අයුරු ඔවුන්ගේ ජීවිත චර්යාවලින් දකින්නට පුළුවන්. මේ අතර මිලියන 6ක් විතර වන ඇමරිකානු යුදෙව් ජනය අතරද බුදුදහම ප්‍රචලිත වෙමින් පවතිනවා. ඔවුන් විසින් ජුබුඩ් එහෙම නැත්නම් ජේවිෂ් බුඩිස් නමින් සංවිධානයක් පිහිටුවාගෙන යුදෙව් දහම සහ බුදුදහම සංකලනය කරගෙන කටයුතු කරමින් ඉන්න බව අපිට පේන්න තියෙනවා. මේ වෙනකොට යුදෙව් ජනය අතරින් මිලියන 3ක් විතර පිරිසක් මෙම ප්‍රවණතාවය මත කටයුතු කරන බව පෙනී යනවා. මේ අතර කිතු දහමෙන් මිදී පැමිණි තරමක් පැරණි සම්ප්‍රදායකට අයත් බුඩිටේරියන් නමින් හඳුන්වන කණ්ඩායමද සිය ඇදහිම අතර බෞද්ධ ආభాෂයන් මුසු කරගනිමින් ඉන්නවා. විශේෂයෙන් නවුන් බුදුදහම ඉගෙනීමට උත්සාහ කරනවා. යුනිටේරියන් පල්ලිය ඇතුළත කරණීය මෙත්ත සූත්‍රය වගේම ධම්මපදයේ ගාථාද ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දක්වා තිබෙනවා. අගාපේ නමින් හඳුන්වන පල්ලි විශේෂයක්ද මේ වන විට බෞද්ධ ආభాෂය මත කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා. ඇමරිකාවේ ප්‍රකට කණ්ඩායමක් වන මෙම පිරිසට අයත් පල්ලි සැලකිය යුතු සංඛ්‍යාවක් දකින්නට තිබෙනවා. මෙම පල්ලිවල යාඥා අවසානයේ මිනිත්තු 15ක බෞද්ධ භාවනාවක් අනිවාර්යයෙන්ම සිද්ධ කළ යුතුයි. ඒ වගේම ඔවුන්ගේ වර්තමාන දේශනාවලද බෞද්ධ ආభాෂය තිබෙනවා. මෙම සෑම පල්ලියක් ඉදිරිපිටම විශාල බුද්ධ ප්‍රතිමාවක් තබා තිබීමත් ඇත්තටම සුවිශේෂී කාරණාවක්. ඇමරිකාව මේ වන විට පැටලී සිටින යුද්ධයන් නිසාද කලකිරුණු පිරිසක් ඉන්නවා. ඔවුන් සාමය සොයාගෙන යනවා. මේ වන විට එවන් පිරිස් තමන්ගේ ජීවන රටාව වෙනස් කරගෙන තියෙනවා. සීග්‍රීම් පැතිරී යන වේගන් නමින් හඳුන්වන කණ්ඩායම ඊට උදාහරණයක්. ඔවුන් මස් මාංශ අනුභව කරන්නේ නැහැ. අවම වශයෙන් එළකිරි පවා භාවිතයට ගන්නේ නැහැ. දැඩි අවිහිංසාවාදී මාවතක ගමන් කරන මේ වගේ පිරිසක් බුදුදහමේ ආభాෂය ලබා ගනිමින් ඉන්නවා. සමස්තයක් ලෙස බුදුදහම පිළිබඳව මෙම කණ්ඩායම් තුළ අවධානය වර්ධනය වෙන බව නම් පෙනී යනවා. මේ සමගින්ම අප ඇමරිකා එක්සත් ජනපදය තුළ බෞද්ධයන්ගේ ව්‍යාප්තියද සලකා බැලීම සුදුසුයි කියලා හිතනවා.
ඇමරිකාවේ BBC මාධ්‍යවේදියෙක් වෙච්ච පීට ජනින් සිදු කළ සමීක්ෂණයකට අනුව 1996 වන විට ඇමරිකානු ජනතාවගෙන් මිලියන 6ක් විතර බෞද්ධයන් බව සඳහන් වෙනවා. ඔහු ලියු පොතක ඒ බව සඳහන් වෙලා තියෙනවා. අලුතින් බුදුදහම වැළඳගත් පිරිසට අමතරව විවිධ හේතු මත ඇමරිකාවට සංක්‍රමණය වූ පිරිසද මෙම වර්ධනයට හේතු වෙලා තියෙනවා. වියට්නාම් යුද්ධය හේතුවෙන් ලාඕසේ කාම්බෝජය වැනි රටවල් වලින් සංක්‍රමණය වෙච්ච පිරිස් මේ අතර ප්‍රධානව ඉන්නවා. මුල් කාලීනව දුම්රිය මාර්ග සැකසීමට රගෙන ආපු චීන කම්කරුවන්ද අද ඇමරිකානු බෞද්ධයන් අතර ඉන්නවා. ජපන් ජාතිකයන්ද කලක ඉඳන් සිය බෞද්ධ උරුමය සහිත ඇමරිකාවේ ජීවත් වෙනවා. මෙම පිරිස වෙනත් ආගමකට නොගොස් බෞද්ධයන් විදියට එක්සත් ජනපදය තුළ ස්ථාවර වීම ඇත්තටම විශේෂ කාරණාවක්. ඒ කොහොම වුණත් ඊට අවශ්‍ය ආගමික නිදහස මේ රට තුළ තියෙනවා. වර්තමානයේදී අවධානය යොමු කිරීමේදී සංක්‍රමණික තායි බෞද්ධයන්ගේ වර්ධනය, එවැගේම සංක්‍රමණික කොරියානු බෞද්ධයන් අන්‍යාගමිකකරණය වීමත් කැපිපෙන සිදුවීමක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. මේදී ඇමරිකාවේ වර්තමාන ලාංකික බෞද්ධ වෙහෙර විහාර සම්බන්ධයෙන්ද අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ. වල්පොල පියනන්ද හිමියන් 1976 එක්සත් ජනපදයට වඩින විට එහි තිබිච්ච එකම ලාංකික විහාරය වොෂින්ටන් විහාරයයි. පස්සේ පියනන්ද හිමියන් තවත් මිනමක් සමග එක් වෙලා ලොස් ඇන්ජලිස් විහාරයේ ගුණගා තිබෙනවා. අද වන විට පියනන්ද හිමියන්ගේ දායකත්වයද සහිතව ආරම්භ කළ තියෙන වෙහෙර විහාර රැසක් එක්සත් ජනපදය තුළ තියෙනවා. ඒවද ඇතුළුව ලාංකික පන්සල් 100ක් පමණ දැනට ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා. ඊට අමතරව තායි පන්සල් 1000ක්, කාම්බෝජියානු පන්සල් 300ක් වගේම ලාඕස්, කොරියන්, ජපාන් සිසුදස්ථාන රැසක්ද එක්සත් ජනපදය තුළ පවතිනවා. එක්සත් ජනපදය එහෙම නැත්නම් ඇමරිකාවේ ලාංකික බෞද්ධ සලකුණු පිළිබඳව සහ ශාස්ත්‍රීය පදනම පිළිබඳවත් පොඩ්ඩක් මතක් කරන්න ඕනේ. ශ්‍රී ලාංකික දමිළ ජාතික යූ ආනන්ද කුමාරස්වාමි මහතා හාවඩ් විශ්වවිද්‍යාලයේ ආගමික අංශයේ ප්‍රධානියා විදියට කරපු මෙහෙවර ඊටමත් වැදගත් කාරණාවක්. එතුවන් මේ විශ්වවිද්‍යාලය තුළ බුදුදහම ඉගැන්වීමට වගේම බුදුදහම පිළිබඳව පොත්පත් රසද්ද ලියත් වෙනවා. ඒ වගේම ප්‍රකට පඬිවරයෙක් වන වල්පොල රාහුල හිමියන් නෝත් වෙස්ටර්න් විශ්වවිද්‍යාලයේ සිදු කරපු ඉගැන්වීම් කටයුතුද විශේෂයි. උන්වහන්සේ විසින් රචිත වඩ් ද බුද්ධ ටෝල්ක් කියන කෘතිය අදත් එක්සත් ජනපදය තුළ අතිශයින්ම ජනප්‍රිය කෘතියක්. මේ අතර ඇමරිකානු අධ්‍යාපනය තුළ ක්‍රමයෙන් බුදුදහමේ අන්තර්ගත කරුණුවලට ප්‍රමුඛතාවයක් ලැබෙන බව මේ වෙනකොට පේන්න තියෙනවා. ලෞකික දියුණුවෙන් ආඩ්‍ය වෙච්ච මෙම ඇමරිකානු දේශය තුළ බුදුදහමට මේ තරම් ආකර්ෂණයක් ලැබීමට හේතු මොනවද කියලා විමසීමත් ඇත්තටම වැදගත් වෙනවා. කොයිතරම් සැප සම්පත් තිබුණත් ඇත්තටම මේ රාජ්‍ය වැසියන්ගේ සිත් තුළ සැනසීම ගොඩක් අඩුයි. කෘෂිකාර්මික ආර්ථිකයේ නිෂ්පාදන ආර්ථිකයට එළඹීමත් සමග ජීවන රටාවේ සිද්ධ වෙච්ච වෙනස්කම් ඊට ප්‍රධාන වෙනවා. ඊට හේතුව ඒ අනුව කරුණාව සහ ප්‍රඥාව ප්‍රමුඛ කරගත් බුදුදහම කෙරෙහි ඔවුන්ගේ ආකර්ෂණය වැඩි වෙලා තියෙනවා. බොහෝ ඇමරිකානුවන් තමන්ගේ ආගම අදහන අතරතුර බුදුදහම කෙරෙහි ගෞරවයක් පවතින ඒ නිසා. මේ අනුව ඇමරිකාව තුළ බෞද්ධයන් බවට පත්වන පිරිස් සිය උපරිමයෙන්ම පංචශීලය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ශික්ෂාපදයක් තමන් අතින් විදුනොත් දැඩි ලෙස ගම්බා වෙන මේ ඇමරිකානුවන් නැවතත් සිසුදස්ථාන වෙත පැමිණ ශීලයේද සමාදන් වෙනවා. තවද බෞද්ධයෙක් වීමට ඇමරිකා එක්සත් ජනපදය තුළ කිසිම බාධාවක් නැහැ. පල්ලිවලින්ද බුදුදහමට බාධාවක් නැහැ. බොහෝ වෙලාවට බුදුදහම පිළිබඳව වගේම බුදුරජාණන් වහන්සේ ගැන තියෙන්නේ ඇමරිකාව තුළ විශාල ප්‍රසාරයක්. පළවෙලා තියෙන සමහර වාර්තා අනුව තවත් අවුරුදු 25ක් විතර වෙන විට ඇමරිකානු ජනතාවගෙන් 125ක් විතර බෞද්ධයන් වීමට ඉඩකඩ තිබෙනවා කියලා සඳහන් වෙනවා. අවසානයේ මේකත් කියන්නම ඕන. මුළු ලෝකයේම බුදුදහමේ වටිනාකම තේරුම් ගනිමින් ඉන්නවා. ඒත් ලංකාවේ අපි අතර සමහර මිනිසුන් රත්තරන් නිදන් කළ පෙට්ටියක් මත හිඳමින් ලෝකයට අතපාන්නෙකු හා සමානව මිත්‍යා දෘෂ්ටික දේවල් වැළඳ ගනිමින් පිරිහිමෙන් අගාධයට යමින් ඉන්නවා. බුදුදහම අපි හරියට විවර කරලා බැලුවොත් ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම දහම සහ ජීවන දර්ශනය අපට හමු වෙනවා නියතයි. ඒ නිසා ප්‍රමාද වෙන්නේ නැතුව අප්‍රමාදී වෙන්න. මේ සද්ධර්මයේ තේරුම් අරගෙන මේ කටවර සංසාරෙන් එතෙර වෙන්න. ඉතින් මේ වටිනා ධර්මදානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කනෝ බන්නත් අමතක කරන්න එපා. අදට එනන් අපි සමගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.